රවීන් කියන්නේ මාත්වට අමන්දි කියලා කතා කරා. එතකොට ඉවරයි. එයා යාගේ ලොකු අම්මට කියනකොට මං මගේ ලොකු අම්මට කිව්වා. ඒගොල්ල විරුද්ධ වෙන්නේ නැහනේ. මේ මූණට නම් කවදාවත් ඇසුහක් අටහක් වදින්න එපා. ඒත් තරම් සිරියාවක්. මාත් මග බලාගෙන හිටපු ආදරේ එයාගෙන් මට ඒ විදියටම ලැබුණා. අයියෝ අයියෝ මං ඔයාට ආදරය කරන්න පටන් අරගෙන මහා අපරාධයක්ද මන්ද කරේ. ඒ කියන්නේ නැති ඔයාට දැන් මන් නැතුව වෙන මුකුත් අඳින්න බෑයි කියන්නේ. දැන් ඔව දකින්න නැතුව හිතට කිසි ගැම්මක් නෑ වගේ. ආ එහෙමද? අයියෝ ආයක නිකන් අමුතු විදියට කිව්වේ. නෑ නෑ ඉතින් ඔයා ඔය කියන විදියට දැන් මන් නැත්තම් ඔයාගේ ජීවිතේ කිසි වැඩක් නෑ වගේනේ. ඔව්. ඔයා නැතුව ඇත්තටම මගේ ජීවිතෙන් කිසිම වැඩක් නෑ. ඔයාට එහෙම නැද්ද? මටත් එහෙම තමයි. ඇත්තමද? මගේ ඇස් දෙක දිහා බැලුවාම ඔයාට පේන්නේ මම බොරුවක් කියනවා කියලාද? කොබලන්
ඔයාගේ ඇස් දෙකෙන් පේන්නේ මාව විතරනේ. ඉතින් හරිනේ. මගේ ඇස් දෙකෙන් ඉන්නේ ඔයා විතරනේ. අන්න ලොකු අම්මදත් කෑම එක දුන්නා. දැන් ඉතින් මෙයාගේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් පාර්ට්නර් වෙලා තියෙන්නේ අපේ ලොකු අම්මනේ. මට වෙලා තියෙන්නේ මෙයාට බත්පතිය. ඔයාගේ ලොකු අම්මගේ කෑම එකේ රස සුවඳින්ම දැනෙනවා. එහෙමනම් ඉතින් මාවත් මතක් කරගෙනම කෑම එක කෑවනම් රස තව වැඩි වෙයි. අපි දෙන්නම කමුකෝ. අනේ බෑ චූටි මණිකේ. මට පරක් වෙනවා. ඔව් ඉතින්. ලොකු මහත්තුරු අපි වගේ පොඩි අය එක කෑම කන්නේ නෑනේ. ෂා. වාඩ දැන් මාව එච්චර ලොකුයිද? ඔව්. ඇයි හොඳ නැත්? හොඳයි. බලාගෙන යනකොට ලොකු අම්මා තමයි අමන්දිට වැඩියෙන් ආදරේ. ඒ හින්දා තමයි හුඟක් වෙලාවට අපි අපේ ගෙදරම මුණ ගැහුවේ. අපි දෙන්න hina වෙලා කතා කරලා ඉන්නකොට වැඩියෙන්ම සතුටුනේ අපේ ලොකු අම්මා. ඒ වගේ හොඳ ගෑනු ළමෙක් පවුලකට එකතු වෙනවා කියන එකට කවුද රවින් සතුට වෙන්නේ නැත්තේ? ඒ සතුට නම් අපේ පවුලට ඕනවටත් වැඩිය තිබුණ දනුකේ. ඒ නිසානේ මං කිව්වේ මං හරිම වාසනාවන්තයි කියලා. මට හිතාගන්න පුළුවන්. ඔය දෙන්න ඔගලොන්ගේ ෆැමිලිස් එක්ක කොයිතරම් ආදරෙන් ඉන්නේ නැද්ද කියලා. ඒ ආදරේ හින්දා අපි හැමෝම සතුටින් හිටියා කියන මතකය අදටත් මගේ හිතේ තියෙනවා. අමන්දිගේ හිතෙත් ඒ මතකයේ විදියටම ඇති. හිතරි දෙනවා නම් කමක් නෑ රවින්. හිත රිදුනත් මං ඒ මතකයට ආදරේ. ඔයා අපි ලව් කරන විදිය බලාගෙන ඉඳලා ඒක කොපි කරලා ඔයත් ගිහිල්ලා කාට හරි ඒ විදිහට ආදරේ කළොත් එන්නේ. ඇයි ඉතින්? ඒක හොඳයි නේ. උදේ මටත් අයියා වගේ ආදරේ කරන්න පුළුවන් නේද අක්කේ? නෑ නෑ. පොඩි ළමයින්ට ඒව තහනම්. නේ. අන්න. හැබැයි ඉතින් මෙයා දැන්ටමත් අත්වල් පටලගෙන අපට හොරෙන් යනවත් දන්නෙත් නෑ. ඔව් ඉතින් එවනම් කියන්න බෑ තමයි. පිස්සු. මන් නම් කවදරි ආදරය කළොත් ආදරය කරන්නේ මගේ අයියා වගේ හොඳම හොඳ කෙනෙක්ට විතරයි. එහෙනම් ඉතින් ඔයාලට ඒකට සෑහෙන කාලයක් බලාගෙන ඉන්න. හෙයි. නෑ ඉතින්. ඔයා වගේ ආදරය කරන කෙනෙක් ලේසියෙන් හොයාගන්න හම්බෙන්නේ නෑනේ. ආදරය කරනවා කියන්නේ මේ මලුකු මැජික් එකක් නෙමෙයි නංගී. ඒකට ඕනේ එකම එක දෙයයි. ඒ මොකද්ද? අනේ මටත් කියන්නකෝ අයියා. උතර මටත් පුළුවන් කවදා හරි කොල්ලට අයියා වගේ දැනෙන්න ආදරේ කරන්න. ආ දැනෙන්න? හ්ම්. ඉන්නකෝ මං අම්මට කියන්න. එතකොට දෙවි වට දැනෙන්න හොඳ පොල් ටොක්ක්. මං දන්නවනේ ඔයා කියන්නේ නැහැ කියලා. මොකද මොකද මේ අයියේ නංගේ? නෑ නෑ මේ මෙයාටත් පේනව නේද? දෙන්නගේ තියෙන දාංගලේ? මෙයා මේ දීග දෙන්න ඉන්න වයස කෙල්ලෙක් වුණාට එයා හිතාගෙන තාම පොඩි ළමෙක් කියලා.
අපි කතා කරගෙන හිටියේ ඔය ගැන තමයි. කේ? ආ මේ බලන්නකෝ අයියේ. දැන් අම්මා සලකන්නේ අමන්දියක් අඩ විතරයි. මෙහෙම ගිහිල්ලා අපි දෙන්නව අමතකම් වෙලා යයි දන්නේ. ඒක තමයි මාත් කියන්නේ. දැන් ඉතින් බලන්න හෙට අනිද්දා අපි දෙන්නට මොකද වෙන්නේ කියලා. වෙන මොනවා වෙන්නද ඉතින්? අපි දෙන්නට කුස්සියට ගිහිල්ලා අපේ මතේ අපිටම හදාගන්න වෙයි. දැනුත් වෙලා තින්නේ ඒක. යන්න. සුකිතා මිස් කියන විදිහට ගියාත්ම සිද්ධ වෙලා තියෙන්නේ ඕකම තමයි. එයා දන්නේ නැද්ද ඔයාව කෙනෙක් බුක් කරලා ඉන්නේ කියලා? අද දැනගන්න. මට හිතා ගන්න බැරි ඇයි සතුට හැමදාම ඔය දෙන අතර නොතිබ්බ කියලා. අනිත් ගරවින් ඔය දෙන හැම අතින්ම ගැලපෙනව නේද? ඕ අපේ අදහස් වුණත් අපේ හිතන විදිය කතා කරන දේවල් ඒ හැම දෙයක්ම එක වගේ. තව දෙයක්. මොකද්ද? ඔයාට යමන්දිටයි දෙන්නටම අම්මයි තාත්තයි නැහැ. මං හිතන්නේ ඔයා ආදරේ ওই තරම් ලස්සන වෙන එකත් හේතුවක් වෙන්න ඇති. ඔයා හරි දන්නේ. මටත් දැන් එහෙම හිතෙනවා. සුකිතා මිස් කියන විදිහට ගියාත්ම සිද්ධ වෙලා තියෙන්නේ ඕකම තමයි. ගියාත්ම ඔයාටයි අමන්දිටයි දෙන්නටම අම්මයි තාත්තයි ඉඳලා නැහැ. ළමයා එනවා කිව්ව වෙලාවට එයි. ඊට කලින් ඒ ළමයාට බොන්න මොනවා හරි ලෑස්ති කරුවොත් හොඳ නැද්ද? ඒ ඔක්කොම හරි. දැන් ඉතින් එයා විතරයි අඩු. දැන් ඔය වෙඩින් එකට ඕන කරන හැම දෙයක්ම දැම්ම ඉඳලා ලෑස්ති කරුවොත් හොඳයි. නැත්නම් ඒ වෙලාවට මොන මොනවා අමතක වෙයිද දන්නේ නැහැ. රවින් පුතා එක්ක තේගෙන ටිකක් කතා කරන්න. අනේ ලොකුම මට නම් බෑ ඔයා කතා කරන්න. ලොකුම හොම්මම ඉන්නකෝ. එයාවම ලොකුම මොවහන්. ඔය එන්නේ. එනකම් මග බලාගෙන හිටියද? පුතා එනවා කිව්වොත් මෙයා මෙතනින් හෙල්ලෙනවා බොරු. මේ ලොකු අම්මගේ බොරුවයි. මට හිතා ගන්න පුළුවන් කවුද බොරු කියන්නේ කියලා. යන්නට. ත්‍රිවිලරක ආපව හරවගෙන ගිහින් කවුද? සංක නේද? ඇයි ආපයි මගේ? මේ
කවුද සංක කියන්නේ? වදකාරේ. වදකාරේ? ඔයා ආවෙත් වැඩකට ඇත් දෙයකට නෙමෙයි. මම නිකන් ගෙදර ඉන්නවද බලලා. ආ. ඔයා මේ ගෙදර ඉන්නවද බලලා යන්න ආවා. එයාට හිම ලෙඩක් තියෙනවා. ඇයි? එයා දන්නේ නැද්ද ඔයාව කෙනෙක් බුක් කරලා ඉන්න කියලා? අද දැනගනි. ආ. තව පොඩ්ඩක් අමතකේනවා. ඔයා අපේ ගෙදර ආපු වෙලාවේ ලොකු අම්මට කිව්වද ඔයා බිම්මල් කන්න ආසයි කියලා? බිම්මල් අනේ ලොකු අම්මට තැන්කලා කියන්න. දැන් මට මේ ඔක්කොම තනින් කන්න පුළුවන්. ඇයි ලොකු අම්මටයි මල්ලිටයි? ඒගොල්ලෝ බිම්මල් කන්න ආස නැහැ. මේ ඔයත් කෑම කාලයන් ඉන්නකො. කාලා නම් යන්න ඉන්න පුළුවන්. ඒ වුණාට මම බිම්මල් වලට නම් ආස නැහැ. ඔයාට දෙන්නෙත් නැහැ. ආස්තිකේ දෙක පාට වෙවුලන්න නම් කාන්ති දැම්මා. දැන් නම් ටිකක් අඩුයි. අනිත් එක මේ වගේ ආසනේ පිටින් මිනිස්සෙක් මැරෙන්නේ නැහැ. බය වෙන්න එපා. සංසාර පුරුද්දක් වගේ හැම දෙයක්ම හැම මොහොතක්ම ආදරෙන්ම ගෙවිලා ගියා. අපේ ලොකු අම්මා මන්දිර කොච්චර ආදරෙන් හිටියද කියනවා නම් මං එයාව බලන්න යූත් එකට යන හැම දවසකම අපේ ලොකු අම්මා වෙනමම කෑම එකක් හදලා දෙනවා මම මන්දිර ගෙනින් දෙන්න කියලා. මන්දිරට ආසාවෙන් බලාගෙන ඉන්නවා මම මේ කෑම එක අරගෙන එන්න. ලොකු අම්මට දුක හිතෙයි කියලා එයා ගෙදරින් ගේන කෑම එක යාළුවන්ට දීලා ලොකු අම්මගේ කෑම එක තමයි එයා කන්නේ. දවසක් මං යූත් එකට යනකොට ටිකක් අඩුයි නේද? ඒ මොකද උනේ? ක්ලාස් එකේ දෙක පාට වෙවුලන්න නම් කාන්ති දැම්මා. දැන්නම් ටිකක් අඩුයි. පොඩ්ඩක් ෆිල්ම් බලන්න. චූටි මැනිකේ මොකද ඔයාට? එක පාටම කලන්තයක් වගේ ආවා. දැන් නම් ටිකක් අඩුයි. මූණත් එක්ක සුදු මැලි වෙලා. වවුදෙට කාලද? අනේ මට වතුර ටිකක් දෙන්න. එපා ඕනේ නෑ. අපි ගෙදර යමු. මේ කඩු වෙලා යයි. අපි එහෙනම් තව ටික කොහොම ඉඳලා යංකො? මුලදි කලන්තයක් විතරක් වුණාට පස්සේ ඒක අසනීප තත්වයකට පෙරළුණා. එයාට ඊට පස්සේ ක්ලාස් යන්නත් බැරි වුණා.
දරුවනේ පොඩි කලන්තයක් ආවලු. උදේ ටික කසනීප ගතියෙන් තමයි හිටියේ. ඒත් මං ඇහුවාම මොකුත් නැහැ කිව්වා. උදේට කෑමත් නොකා ගියේ. මං ඇහුවාම කිව්වා රවින් අයියා ගේන කෑමකින් දවල්ටම කන්නම් කියලා. මමන්දී පුතේ එහෙනම් බඩගින්නට දන්නෙත් නෑ. මං රස්නේ මොන මොන හරි හදන්නම්. පුතා පොඩ්ඩක් බලන්නකො. අපි කෝකටත් තියෙන බේට් එකක් ගමුද? අනේ ඕන්නෑ රවින්. මට දැන් හොඳයි. ඇඟට ටිකක් පන්න නෑ වගේ මේ කට්ටියකින් ඇරලායි. අපිට කරදර වෙයි කියලා ඉතල බොරු කියනව නෙවෙයිනේ. මං එහෙම හිතුවත් ඔයා එහෙම හිතන්නේ කියලා මං දන්නවා. චූටි මැනික ඔයා නොකියුවට වට ටිකක් අමාරුයි නේද? මං කියන දේ අහන්න. මට දැන් හොඳයි. අනිත් එක මේ වගේ අසනීපකින් මනුස්සෙක් මැරෙන්නේ නැහැ. බය වෙන්න එපා. නිතර නිතර හොස්පිටල් ගෙන යන්න බැරි හින්දා අපේ ලොකු අම්මා ගෙදරටම ડોක්ටර් කෙනෙක්වත් යවුවා. ඇත්තටම මට ඕන උනේ මගේ හිතේ තිබ්බ දුක හංගගෙන එයාව සතුටින් තියන්න. චූටි මැනිකේ, ඔයාව කොහොමද මට කරදරයක් වෙන්නේ? මං මැරුණා නෙවෙයි.